संद माली मांगे। मुदुनागल अनंगया पन्नम मरवर सुमलदा बला चोक मिनिसु ऐ ऐपम मे दुरोल हाई गाले अरला दागे मे वेद करनो वहा गन्ने पे हेट कवर वेंडेद बला आबादित लेकम मारु करम उदय 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 तव टिका खोंदर हितला लियनो अलुत कैली दाले ओ तीन ओनदर वचन दूषितया वंचनिकया जयवीर महत्याद पक्ष चंदी දැනගන්න විදියක් නැහැ නේද සුමන දාස මේක බොහොම පෞද්ගලික රහසිගත තැනකයි අපි දෙන්න හම්බුනේ හරි හරි ඉතින් හම්බෙලා මොනවද කතා කළේ හැබැයි මට නම් හිතන විදියට මේ සැරේ ජයවීර මහත්තයා දිනනවා ඒකනේ මාත් ගිහිල්ලා සාකච්ඡා පැවැත්තුයි හරි හරි ඉතින් හම්බෙලා කතා කළේ මොනවද කියපන් මම කිව්වා මේ ප්‍රාදේශීය ලේකම්තුමාට හැමෝම විරුද්ධයි තමුන්නාන්සේලා බලයට පත් වෙච්ච ගමම යාම මාරු කරලා දාන්න ඕනේ කියලා. ඉතින් හා කිව්වද? නැතුව. එමනම් ඉතින් අපි ප්‍රසිද්ධියේ ජයවිර මහත්තයාට බැලලා වැඩ කරමු. ඔන්නෝකට කියන්නේ ඔන්නෝකල කියන්නේ. බල දේශපාලනය කරන්න දන්නේ නැහැ කියලා. සුමනදාස දේශපාලනය කරනවා නම් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. අනෙක් එක දුර දක්නා නෝන තියෙන්න ඕනේ. මේක අතරේ මේ ක්‍රිකට් ගේම් එකක් වගේ. ටොස් එක දින්නයි කියලා. මැච් එක දින්න නැහැ නේ. අනිත් එක ඉතින් තන නිල්ලත් හරියට තියෙන්න බෑ නේ තන තිල්ල 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 ඔව් උඹත් හරියට මේ ක්‍රිකට් විස්තර විචාරකයෝ වගේ තන තිල්ල හොඳට තියෙන්නත් ඕනේ හොඳ පිටිකරුවෝ ඉන්නත් ඕනේ ඒක පිටිකරුවන්ට වාසිදායක වෙන්නත් ඕනේ හැබැයි මේ සියලුම දේවල් තිබුණත් කොච්චර හොඳ පිටිකරුවෙක් වුණත් එක බෝලෙන් අවුට් වෙන්න පුළුවන් හරි ඒක නිසා අපිට තියෙන්නේ දෙපැත්තම ඕවර් 50 ගහනකම් බලාගෙන ඉන්න එක විතරයි मुकद्दर वचने हेलो आओगे मैं तुम हिलगुल बंदर मम्मे मुदुना कल टेने का माँ इतने मत तुम तमुसे क्या न मरे नरक आलं चेक कम बोना ये मुकद्दे मत तुम मुदुना करीन विरुद्ध पक्षे ने चांदी इलने जायवीर वे तमुसे होरे होरे गिल हम भी नो आई किया बिसुदा सर अने बुदु सर मम्मे हेम करना तो मागे बाल्लावत्ते हेम करने होंदाई මම ආපුවම තමුසේ කෝල් එකක් දෙන්න. තමුසේ රෙස්ට් හවුස් එකට ඇවිල්ලා බාබා හම්බ වෙනවා. හොඳයි ඇමතුමා හොඳයි. ඔන්න බලපන්. ඒ ටිකට කවුරු හරි ඇමතුමාට කියලානේ මං ජයවිර මහත්තයත් එක්ක සාකච්ඡා කළා කියලා. මම දැන් අර ඉස්සෙල්ලා කිව්වේ බොහෝම රහසිගත සාකච්ඡාවක් කියලා. මේ ටිකටද ඇමතුමායි කනට ගිහිල්ලා. ඔයකනේ කියන්නේ. නෑ නෑ නෑ. දෙපැත්තෙම ඔත්තු කාරයෝ දාලා පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ මේ පාර ගේම සරයි ඈ පරිස්සමෙන් හයි ලෙවල් පාරේ බස් ස්ට්‍රයික් එකක් ඒක ඇස්සේ අර විශ්වවිද්‍යාලේ උද්ඝෝෂණයක් මං ආව බම් බඩ්ඩි කකුලගේ තාත්තේ මට අමිල කතා කරා ඈ මට අමිලත් එක්ක එක වචන පහක් කතා කරන්න ඕනේ නැහැ කවුද මිනිහේ ෆෝන් එක උදුරලා අරගත්තා අරගෙන මට කතා කරා මිනිහා මගේ නමක් දන්න ඒ කියන්නේ අම්මයි දුවයි ජීවතුන් අතර ඉන්නවා ඒකත් ලොකු දෙයක් නේ බං මට කෝල් එක අරන් තිබුණේ හෑන්ඩ්ෆෝන් නම්බර් එකකින් මං ඒකට ආයෙමත් කෝල් බෑක් කරා ඒත් ෆෝන් එක ඕෆ් කරලා අපි ඇමතිතුමාට කියමු ඇමතිතුමා පොලිසියට කියලා ඒ දෙන්න ඉන්න තැන හොයාගනි මේ 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 ඕන්නේ අපි හොයාගමු ඒ වුණාට ඇමතිතුමාට අපිට වඩා ලේසියෙන් හොයාගන්න පුළුවන් නේ තාත්තේ තාත්තා හිතනවද ඇමතිතුමා අමිලයි අම්මයි ඉන්න තැන හොයාගත්තම මට මේන් කියලා අමිලව ගෙනල් දෙයි කියලා. එහෙනම් ඇමතිතුමා අමිලවයි අම්මමයි හංගනවා අපිටවත් හොයාගන්න බැරි තැනක. එතකොට ආයිමත් මම මුලින්දම පටන් ගන්න ඕනේ. මං හිතුවට වඩා උඹට මොලේ තියෙනව නේ බං. මං කියන්නේ තාත්තේ අපිට හොයාගන්න පුළුවන්.
මේ ගුරුනාස්ස මොකද මම අර කොහෙවත් තියෙන මිනිහෙක්ව ටවුමට දාන්න කියලා කිව්වේ හේතුවක් ඇතුව මහත්තයෝ මට ගුරුනාස්ස අර ඇහෙන් පොඩි ඉංගියක් කරපු හින්දා මම මෑන්ව ගිහලා ටවුමට දැම්මා එව නැතුව හිතන් දෙපා මම මේ පාරවල් වල ඉන්න එක එකව මගේ වාහන වලට දාගෙන ගිහලා උන් ඇරලා වනවා කියලා හොඳේ හරි 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 මේ මහත්තයෝ මට රැලි ටිකක් ඕනි කරනවා නිර්මාල්ව හොඳ කරනවා නම් මට ඕන තරම් සල්ලි දෙන්න පුළුවන් ඊට කලින් මට සල්ලි ටිකක් ඕන ත මොකද්ද හදිස්සි කීයක් විතරද ඕනේ දහ 15000ක් විතර මගේ යාළුවෙක් රිමාන්ඩ් එකේ මිනිහ පොඩක් එළියට ගන්න ඕනේ හරි මන් දෙන්න මර දැන් හදිස්සි කොළඹ යන්න වෙලා තියෙනවා මම උදේ මෙන්න මොකද්ද හදිස්සි අර මම වැඩ කරපු පිටරට කම්පැනි එකේ මහත්තුරු වර්ගයක් ලංකාවට ඇවිල්ලා මගේ මහත්තුරුන්ව හම්බු වෙන්න ඕනේ මොකද ඒගොල්ලෝ අනිත් ලංකාවෙන් යනවා මමන්නේ මහත්තයා කිව්ලෝ වැටි කරගන්නකෝ දැන් එතකොට නිර්මාල්ගේ අත සනීප කරන්නේ කොහොමද මම සනීප කරලා මහත්තයාට කියන්නම්කෝ මහත්තයා මේ සල්ලි ආයක මම ඉරුකල් බණ්ඩාරතේ වන්න සඳේ මාලි මාගේ ඔන්න පෝස්ටර් ටික නම් ලෑස්ති ඈ එනම් අදරාට අලෝ මේ හිට තියනවා ජයවිර කාර්යයේ රැස්වීම ඔව් ඒකේ පෝස්ටර් ටික අලවලා ඉවරෙච්ච ගමන් ඒ ලංගිම මේකත් අලවගෙන යනවා. ඒකෝට නිර්මාල් කාර්යය හිතන්නේ මේක ජයවිරගේ වැඩක් කියලා. අන්නේ අදහස හොඳයි. මුතුමා මුණා. ඔව්. මම රෙස්ට් හවුස් එකට ගිහලා හම්බුණා. ඔබට කියන්න සුමන දාස ඉස්සර හිටියාම තියන්නේ මේ දැන් ඇදිලා ගිහිල්ලා මූණත් කළු වෙලා. දී කියලා බයට වෙන්නේ නැතිනේ. එයා පරදින්නේ නෑනේ. එයා එන්නේ ඉතින් ජාතික ලැයිස්තු වෙන්නේ. ඔය ජයවිර කාර්ය හම්බෙන්න ගිවිත් tie කොහොමද ඇමතුමා දන්නේ? මම ඒක ඇමතුමාගෙන් ඇහුවා. ඇමතුමා කියනවා එයාට දිවස් තියෙනවා. දිවස් තියෙන ඉතින් දෙයියන්ටනේ. ආණ්ඩුව තියනකන් ඉතින් මෙයාටත් දිවස් තියෙයි. හැබැයි ඊට පස්සේ උහුලා ඇමතුමා මයෙන් අහනවා පක්ෂේ මාරු කරනවාද කියලා. මාම්මා කිව්වා කැපුවත් අපි පක්ෂේ මාරු කරන්නේ නැහැ කියලා. නැත්තුව. ඔන්න ඉතින් අලුත් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ආණ්ඩුවේ දෑත ශක්තිමත් කරන්න යන එක වෙනම කතාවක් නැද්ද? නැත්තුව නැත්තුව. අපිට ඉතින් ප්‍රතිපත්තියක් තියෙනවානේ. මොනා කියනවාද? දැන් මහත්තයර මං කිව්වනේ මේ දෙන ජීවතුන් අතර ඉන්නවා කියලා. ජීවතුන් අතර ඉන්න එක නම් ඇත්ත වෙදහාමනේ. දේශපාලන ජීවිතේ තහවරයි නේද ඒක තමයි ඒකින් කතා කෙරුවොත් නේ උන් පුදුම හයියකින් කතා කරන්න වෙදහාමනේ දැන් වේදිකාවට ඔය දෙන්නව නගගෙන දිනයක් වෙලාවක් තියෙනවද තාම ඒක නම් කිව්වේ නෑ වෙදහාමනේ හොඳ දැන් දිනයක් වෙලාවක් කියයිනි මහත්තෙන්ට එතකොට මට දැනන්නකෝ මාත් එන්න බලමු ඉතින් අම්මයි දූවි දෙන්න මං ඉස්සරහා කොහොමද කතා කරන්නේ කියලා එතකොට ඇමතිතුමා මට මේ කාරණාව කියන්න ඔය පැහැරගත්ත උදවිය අමිලා ළමයා ධනුෂ්කව කසාද බඳිනවට කැමතිද දන්නේ හැබැයි දෙන්නට කතා කරන්න තියලා තියෙනවා ෆෝන් එකේ
राजरत्न के पुता धनुष कई कहमति तुम आगे देंगे अमना पे आके ही मने यानी वा अब गिलेन न हादन मिनिहा पिद्रु गहे तेले नो एक ला खाता बात थी नो ने विदहा मिने मात्र में गया न खाता करान कोलम दी इन्ने ए दिन ना बितर आए वे धनुष का दक्षिण वे तो कोटा अमिले ट खाता करान दावस्ता वाले बुना कीला නෑ සමහර වෙලාවට ඒක බොරුවක් වෙන්නත් පුළුවන් කොහොමටත් ඉතින් ඔබතුමත් කැමැත්තක් තිබුණ නෑනේ මේ ධනුෂ්කයි අමිලා ළමයව කසාද බඳිනවට නෑ වේ පැහැරගත් උදවිය ඒවත් දන්නවා දන්නවා ඒක තමයි විදහාමිනේ මම රාජරත්නත් එක්ක හොඳින් ඉන්නේ රාජරත්න කියලා කියන්නේ තින් සත්ගුණවත් මිනිස්සෙන් නම් නෙමෙයි මම රාජරත්නත් එක්ක තරහ වුණේ නෑ විදහාමිනේ හැබැයි රාජරත්න මගෙත් එක්ක තරහ වුණා මහත්තය බය වෙන්නේ කයි නෑ කොයි දේටත් මම මහත්තයත් එක්ක ඉන්න अरे मम महात्या पोरंदु हेटीट अरे यंतरे हेदु इंदुक मंगे कहने त्री विलर का करगन मुन पूरा मा वरगने अदन अडंपने पालू हरिय नवेत्व त्री विलर का ड्राइवर अटाई मुन पूरा अटाई होता तड़ी बेवा आये नैने ये ना माव हो आगन मेह मनोहर कराने का මට මොනහරි කරන්න හදනකොට මම මේ ශරීර කෝඩුවෙන් පිට වෙන්න. තව කී කාලයක් කියලා මේක කරන්නද? ඩිංගිරි ඉවර වෙනකම්. ඔබතුමී නම් ඉතින් ශරීර කෝඩුවෙන් පිට වෙයි. නමුත් පිට වෙන වාරයක් වාරයක් ගානේ මේ අහිංසක ගෑනු කෙනා ගුටි කනවනේ. මේ වගේ අහිංසක ගෑණීකට ගැහුවාම ඩිංගිරි නම කැත වෙනවා. ඒකත් හැබැයි डिंगिरी गेन गमे आएगी तीन भय पक्षपाती कम लिंग तुकम नति करंड मे कहंद उपर वैटिया मंगे कल असंत करंड डिंगिरी का तानी करंड होने मानसिक को वट्टंड होने मिनिस्टर हम्बू ना दो ओ हम्बू ना මිනිහා කවදාවත් ඇතු මට මහදවල් බොණ්ඩ කතා කරන්නේ මිනිස්ට කොහොමත් වැඩිපුර බොන්නේ නෑනේ ඒක තමයි අපේ ගෙදර පාටි එකක් තිබුණත් ටිකයි ගන්නෙ ප්‍රශ්න 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 ඇයි එයා හිතනවා දාණ්ඩුව පරදී කියලා ඔව් මිනිහා ටිකක් දිගිඩියාවෙන් ඉන්නේ එයාට නම් ඉතින් ඔය මන්ත්‍රීකම් ඇමතිකම් තිබ්බත් එකයි නැතත් එකයි ඔව් ඒක නම් හරි ඔය හැබැයි මිනිහා මොකක් හරි ලොකු ප්‍රශ්නක පටලැවිලා ඉන්නේ මොකද ප්‍රශ්නේ? අපි මට මොකද්ද කියලා කිව්වේ නෑ. මගේ මූණත් කළු වෙලා. වජිරත් මොනවා හිතනවත් දන්නේ නෑ. වෙන දණන් ඉතින් ඡන්ද කාලේට මං ඒ ගෙදරමනේ. ඒක තමයි. මම පොඩ්ඩක් ටෙලිෆෝන් කරලා අහන්නකෝ. මම පුතාගෙන නම් ටෙලිෆෝන් කරලා කිව්වා. මේ අපි සංගමේ ලේකම්ලා ටිකක් දැන් කරාරිනවා. නැව ගිලෙනකොට මියොත් එළියට පයින්නවලු. वचन पाकर मंगीता ने दोनों नंग आई नहीं
අර නම්බර එක. හලෝ. ආ විස දනුෂ්ක. ඔව් කතා කරනවා. අර පෝස්ටර් එක තමුසලාගේ ගෙදර ගේට්වේ ගහලා ඇති. මේ විදිහට පෝස්ටර් 1000ක් හදනවා. හරිද? මේ කැමතිතුමාට කිව්වද? නෑ. හරි. කවදද දැන් ওই පෝස්ටර් ටික ඕනේ? තමුසේ හිමීට ලස්සරට වැඩේ කරනවාකෝ. අනික මේ ප්‍රෙස් එකට එව දෙන්නේ නෑ. අතින් අඳිනවා. හරි. ආ පෝස්ටර් 500ක් විතර මට ඉක්මනට ඕනේ. මං කෝල් එකක් දෙන්න. මට අමිරත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. හරි හරි මං ගිහිල්ලා කෝල් එකක් ගන්න. ආ මොකද? අර පෝස්ටරේ ගේට් එක ගහලා ගිහිල්ලා. මේ කවුද? චන්ද්‍රා හඳපාංගුද අමිලා හඳපාංගුද මොනවද කරන්නේ? ඒ මේ පෝස්ටර් අලවනවා ඇමතියා දැක්කොත් බොට වෙදිදයි. කරන්න දෙයක් නැහැ තාත්තේ. කුලියට හරි මිනිස්සු දැම්මලා මේ වැඩේ කරන්න වෙනවා. ඉතින් කුලිකාරයෝ කියයිනේ බා. එන ඉතින් පාන්දර 3ට විතර ගිහිල්ලා තාත්තයි මායිවත් අලෝ. මේ ඇමතියා මොනවා හරි කරනකොට කී කී නෙමෙයිනේ බං කරන්නේ. ඔබ දන්නවනේ එකගේ හැටි. ඔය අමිලාව උස්සප මිනිස්සු දන්නවා අපි ඇමතියත් එක්ක එච්චර හිත හොඳ නැහැ කියලා. මට තව පොඩි සැකයකුත් තියෙනවා තාත්තේ මේ ඔය මිනිස්සු කැමති මං අමිලාව කසාද බඳිනවට. ඒකනේ මේ වැඩේ මට බාර දුන්නේ. ඕනෝ නැ කියන්න. ආ සර්, සර් කියපු විදිහට මම වැඩේ කරා. එවනම් දැන් ඇමතියා නිවුස් එක ගිහිල්ලා ඇතිනේ. මම්ම තමයි ඇමතියට කෝල් කරලා කිව්වේ. අනුෂ්ක මොකද කියන්නේ? ඒක අපි කියන පදේ රටනවා සර්. බලලා ඉන්නවනේ අපිට කොස්සට බාවන්න. ඒ වුණාට සර් අමතියා කියන්නේ පුළුවන් දෙයක් කරන්න කියලා. ඔයාර මෙද ගෑණිගේ හයියනේ. අතත් අමතියා මුතුනාගල ඇවිල්ලා මට රෙස්ට් හවුස් එකෙන් කිව්වේ. සර් කවද දෙන්නේ? මන් දැන් මේ එනකම. මං පය භාගයක් අතුවත ගෙදර. මම ඇවිල්ලා තමුසට කෝල් එකක් දෙන්නම්. හරි සාරි. සාලෝක ගෑනු දුන්නා බලාගන්න. මොකෝ පුතා ආපවා. මෑ පච්චි මේ අවශ්‍ය කරන ෆයිල් දෙකක් දාලා එන්න. හා. දැන් කොහමද පියරත්න පුතාගේ අත? මොකද කියන්නේ? අඩුවක් නැ නෝන. තාම ඊයේ වගේම. महत्यो ඔව්දින් තමුම් පටන් ගත්ත දේ තමුම්ම ඉවරයක් කරන්න එපයි නේද මාත්‍යල මංගන මොනව හිතුවත් කමන්නේ මාත්‍යගේ අතින්වත් අල්ලන්නේ නැතුව ඩිංගිරි කරපු කොඩි විනේ මං කපලා දානවා ඒ ශාලිය මාත්‍ය වහක දාන්න බැරි ඉඳා මේ ගුරුන්නාන්සේ තමුම් ඔය ශාලිය මාත්‍ය කියන දේවල් කරාට මේ නිර්මාල් කාගේවත් රූකඩයක් වෙන්නේ නැහැ තේරුණාද ඒකත් එහෙමද ඒ ගුරුන්නාන්සි මං සාලිය අංකල්ටත් කිව්වා වෙදනන්දටත් කිව්වා හරි මේ මං වෙනුවෙන් කවුරුත් ඔට්ටු අල්ලන්න ඕනේ නැහැ තේරුණා ඒ කියන්නේ මහත්ය සාලිය මහත්යගේ දුව කසාද බඳින්නේ නැහැ ඔව් ඉතින් මං කසාද බඳින්නේ මට ඕන කෙනා ඒ වුණාට සාලිය මහත්යා මට කංකිඳිරි ගාලා මහත්යව ආයි සුව කරන්න කියලා කිව්වේ මහත්යලා එහෙම පොරොන්දුවක් සාලිය මහත්යට වුණ නිසා අපි කිසිම පොරොන්දුවක් උන්නේ නැහැ ගුරුන්නාන්සේ. එයා තමයි එක එක දේවල් කිව්වේ.
අපිට ඕනේ අපේ පුතාව සනීප කරගන්න විතරයි. මාත්‍ය. මාත්‍යෝ මම ඩිංගිරිත් එක්ක විරසකයි. මොන හේතුවක් නිසා හරි සාලිය මහත්තයා විරසකයි. ඩිංගිරිගේ හතුර කවුද? එයා මගේ මිතුරා. एक मात्यो मलिते तीन संबंध का मतर मत को दाने मतलब इसरा तेरे मम्मी गीन देवा गयान ऐति दुर्वागा दुर्वागा मम्मी दूर मलबल पत्र ऐति දැන් මේ මිනිස්සයා කියනවා නේ අක්කට කිව්වේ නැහැ කියලා ඔයගෙන් සල්ලි ගෙන අහන්න කියලා. ඇත්ත. එයා සල්ලි ඉල්ලන්නේ කිව්වේ නැහැ. ඒත් එයා සල්ලි ඉල්ලද්දි විරුද්ධුන්නේ නැහනේ. එයා හදනේ කුමාරියාගේ ප්‍රශ්න ටික විසඳගෙන පරණ පාරෙම ආපහු එන්න. හරි. මං කියන්නේ අපි දෙන්නම ගිහිල්ලා ගයානුයි ගයන්ගේ අක්කවයි එක තැන තියලා මේක අහමු. එතකොට හරිනේ. දැන් මොන වහන්නේ දේවානි? දැන් වෙන්න තිබ්බ දේ වෙලා ඉවරයිනේ. මට මේක මාර වාතයක් වෙලා තියෙන්නේ මදුරංගි මේ ඔයා ෆෝන් එකට නම් ආන්සර් කරන්න එපා ප්ලීස් එතකොට ගෙදර එන්න ගත්තාම ඔයා කියන්නේ යට තියෙන ප්‍රශ්න මාත් එක්ක විසඳ ගන්න කියලා මොකද එයා මෙහෙ නැහැ අපේ අප්පච්චිට තියෙන බයට මදුරංගි බලන්න වෙලා තියෙනදී ගෙදර තිබ්බ රත්තරන් නම්බර් ටික නැති වෙලා sande mali maage amma me vidiyata apada hira karagena inne emathi thumage taraha karayek wenna thi eka thamai ehunna thi e manasa emathi thumata katha karapu vidhi api e minihata pennumu api thinne aya ekka tarahen kiyala eka nam hondai මට එමෙතුමාට කෝල් එකක් ගන්න පුළුවන්ද? ඒ වගේද? මට පේන්නේ එමෙතුමා තමයි අපි මේ විදිහට හිර කරගෙන තියාගෙන ඉන්නේ. ඒකත් ඒකත් ඒකත්. අපි මෙතනින් එළියට යන්න අපි මොනවද කරන්න ඕනේ? කරන්න ඕනේ. කරන්න ඕනේ අපතිතුමා නිසා ඔයලා අසරණ වුණා කියලා පිළිගන්න ඕනේ. හරි අපි පිළිගන්නා. මොකද මගේ අම්මත් පිස්සන් කොටුවේ හිටියනේ. පිස්සංකොටු හිටියේ අවු තුමාගේ ආරක්ෂාව යටදෙනේ ඔව් ඉතින් එයා නීති රීති දාලා එයා දන්න තැනක අපිව නැවැත්තුවා මං ධනුෂ්ක කසාද බඳින එක නැවැත්තුවෙත් එයානේ ආ හරි 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 දැන් අපි මොනවද කරන්න ඕන ඒක මං අපේ බොස් කින් අහලා කියන්න කවුද බොස් ඒක පස්සේ කණ්ඩ පිය රතනගේ ශරීර කූඩුවට ඇතුල් වෙලා හිටපු අමනුස්සයා සතේකට සිව්පාවේ කොට වැහෙන්න බැරි නෑ මගතොට යනකොට කොහොමත් පරිස්සමෙන් යන්නේ කොහොඳ අනේ මේක ඉවරයක් වෙන්නේ නැද්ද අපේ අම්මා නොමින්දපන්කෝ මං ඉවරයක් කරලා දාන්න මහත්තයයි මායි බැන්දත් ඔය අමනුස්සයා අපේ පස්සෙන් එයි එහෙම වෙන්න බෑ මම කල්පනා කරුවේ මට වෙන මනුස්සයෙක් උනා නම් මහා හිටි කජ්ජන් නෙමෙයි මටත් පුදුම එකයි අපේ අම්මා අපි දැන් මොකද කරන්නේ නැහැ
अंकल के वेहिकल के नायक देख के इंदा आंटी आवे गायन ओ आट मेहे इंडे पा किला दिनो नेद आंटी मां कीन दे पोड्डक अहंद दैम मुनवा किवत वडक नै गायन मधुरंगी ओ आट कैमति नै है आंटी मधुरंगी मां गने वरदीट हितंग इन्ने आंटी ना अंकल उतावा මෙයාට කවුද මේකට පර්මිෂන් දුන්නේ? හා? අකල් මං කියන දේ පොඩ්ඩක්. තමුසර මම කියලා තියනවා නේද මේක ඉදට එන්නයි කියලා. බහිනේ මදුරංගි මේ මදුරංගි කතන්දර නෑ. තමුස කියලා ඇමතියත් එක්ක එකතුල ඕන දෙයක් කරනවා. බහිනේ අකල් පොඩ්ඩක් මං ගංග කිව්වේ නේද? අකල් අනේ සාලිය මොන බලන්නේ? යන්න කිව්වේ. බල බල ඉන්නවා. දැන් එතකොට සූරේකෝ අපි ගෙදර යනකොට වාහනේ කැඩුනා නේද? මම මුණු පුරා ගියා තව වාහනයක් ගේන්න. එතකොට කළු මිනිහෙක් කැවිදින් මම සුරේ ගැලෙව්වා. හ්ම්. කළු මිනිස්සේ. එහෙමයි. හ්ම්. දොඩට මුණු පුරාත් එක්ක ගෙදර ගියේ නැද්ද? ගෙදර ගෙදර ගියේ නෑ නේද? අපේ ගෙදර ඉමු එහෙනම්. ඒ නෝනේ මට මායේ ගෙදර යන්න ඕන නේව. හ්ම්. එනම මුණුපුරයට පයින්ඩියක් යවන්නම්කෝ එක්ක යන්න දෙන්න කියලා. හොඳයි. මායේ මේ බෙල්ල වේදනයි හරියට. ඔය වේදනාවට නෙව තෙල් ගාන්නේ. ලඟින් නොසලකින්නනේ කිසි දෙයක් තියපු තරම් මතක නැහැනේ. මට හොඳට මතකයි ශාලි. මම මේ අල්මාරියේ තමයි ඔක්කොම රත්තරන් බඩු ටික දාලා තිබ්බේ. කොහෙද එහෙනම් තියෙන්න බෑ? දැන් මොනක් නැති වෙලා තියෙන්නේ? මගේ මාලේ, වලලු හයයි, මෙයාගේ ලොකු බ්‍රේස්ලට් එකයි අනිත් ඒවා තියෙනවා. පුදුම හොරෙක් නේ ඇවිල්ලා තියෙන්නේ. භාගයක් තියලා භාගයක් කරන් යන හොරේ. ඈ? මේක තමයි මමත් කල්පනා කරේ. අනිතික අපේ ගෙදරට කොහොමද හොරු වෙන්නේ? අම්මා, සමහර විට අම්මයි මමයි අපච්චි තුන්දෙනා මුදුනාගල ගිය දවසේ ආවත් දන්නේ. දැන් දුව කියන්නේ ගෙදරට හොරෙක් ඇවිල්ලා මේ ටික අරන් ගියා කියලාද? සමහර විට. හා හා. හරි අනුකම්පාසහගත හොරෙක් ඇවිල්ලා තියෙන්නේ. භාගයක් ඉතුරු කරලා භාගයක් කරන් යන මට ඔක්කොටම වැඩි දුකසාලිය අපි දෙන්න කසාද බඳින දවසේ ඔයා මගේ කරට දාපු මාලේ ඒකත් අරන් ගිහිල්ලා අපි දැන් මොකද කරන්නේ පොලිසියට ගිහින් එන්ට්‍රියක් දාමුද පොලිසියට කිව්වට වැඩක් නැහැ ඒගොල්ලෝ අහන හොරා වඳුරනවාද කියලා හරි අපරාධයක් නුනේ කලබල වෙන්න නැතුව ඉන්නකෝ මන්ද ඇහෙට මුදුනාගල යනවනේ මං ගියාට පස්සේ උක්කුව කුරුණාන්සලව බලන්නම් එයා දන්න ශාස්ත්‍රය අනුව කවුද මේක ගත්ත හොරා කියලා හ්ම් ඊට පස්සේ තීරණය කරමු කරන්න මොකද්ද කියලා සඳේ මාලි මාගේ මේ ඇම්තිතුමා දැන් මේ එනවලු දැන් එයි මේ හරි හරි තාත්තා දොරවන් ඇඬු සත්‍යයක් කව කවුරුද ආ එම්දිතුමා එන්න වාඩි වෙන්න
को तमस के पुतान दिए मैं पुता मैं एमदे तुम वाट में न को पोडक इन ने हेलो अनुष्का मैं अनुष्का के दादा को पुता कौद मैं कथा करनी हां पुता बोस आंदी ना ओ आंदी ना अंदिनो अंदिनो मैं अनुष्का अनुष्का දනුෂ්කා අද රෑට අමතිගේ ගෙදරට යන පාරේ පෝස්ටර් 10ක් විතර අලවනවා හරි 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 සාලියව හම්බුනේ නැද්ද නෑ මට තාම යන්න බැරි වුණා මේ අදහෙට මුණ ගැහෙන්න ඕනි මිනිහව හම්බෙලා පළක් නැහැ ඉස්සෙල්ලා ෆලෝ කරලා බලනවා මිනිහා ආශ්‍රය කරන්නේ කවුද කියලා मैं कोट वाले मनोज कराने मैं कोटे माय पुते अभी तो ओ नहेटिया हरम्ब कराने पुलवा ये उन्हें तो दिस्ती करा पु कोट वाली नीट वड़ा दिया कराने पुलवा ना मैं कोट देख दिस्ती कराने आने दिस्ती कराने मंगो बेलांगे नहीं थिया तुम बे मैं कोट देख लांगे थिया का तो तुम मंगो बेलांगे इन्ना वाकी उम्बो आरास एक तन कम लगल बैने वा गोडा गमे गोडे की अभी तो एक तन कटेला इन कोटी तीन काटू ना तेपावे नाने वे पोडा कभी तो लाभ आवे मामी पार वाल तोटवा दाने नैने वनोने नो दान ना उनाट मुकदे इतनी देने गंड बेरिया गिहाम ओए टीका के लिए टके होंगे मो होंदा मुकदमा में कर पुए डे हिट आता हमारे मुड़पुराटे आओ बार देने नहीं दे हिटी एक मुना तीसी सर विला मापी माये थे कि हैंगी मुद्दा से लंकर निकाह हुआ आगे अंडे पे एक अट हैंगी मुद्दा से लंकर अंडे इतरु विला थी इन्हीं वो सिलीन उन्हें शरीर को दो इतरा ही एक ही हुए अभी तो हरा टू इंड सिद्ध विन्ने माये पुते देंगे ये भाई सक शरीर को दो आते है भाई गमे काल अट अभी वो उन्दे ते का हरा टू इन्हीं का पेन नंद दिन लो मुकद वयसक मनुष्य कुटोक तपिते की इंड बैक गमे काल की ये हिंद खर हेम देम भूम परस में बट तेरे नुने मम्मी की न देव अत्तम के शरीर को उड़वा तुले टाइम वांगे एक बहुत यार रिंग गए एम वेंड ओने हिंदा मतम मनसिलिनो न ओय विधिय टेरी एतकोड माय पुते अभी दान्न माने वा मनुष्य कोहिद इन्नी कियला නැත්තංගෝ යමනුසයා මොකෙක් කරි තිරිසනෙක්ගේ ශරීර කූඩුවක් අසට රිංගුවෝදි අපි දන්නේ නැහැ එක කොහෙද ඉන්නේ කියලා අපිට හැප්පෙන්න වෙලා තියෙන්නේ වයසක මිනිස්සෙක් එක්කද ඒකට ලැහැත්තිය හොඳසිලිනෝනෝ එන්න වරෙන් කොයිම වංගියා බූතේ ඔමයි ළඟට
අපි දැන් මොකද කරන්නේ දේවානි? මදුරංගි. ඔයා ඔය ගොන් වැඩේ කරනකොට මං ඔයාට කිව්වා. දැන් රත්තරම් බඩු ගෙදරින් අහනකොට මොකද්ද කියන්නේ කියලා මං ඇහුවානේ. එතකොට කිව්වානේ ආ උත්තරේ දෙන්නම් කියලා. දැන් මොනවද මගෙන් අහන්නේ? ඔහොම කතා කරන්න එපා දේවානි. මේ වෙලාවේ කරන්න ඕනේ මොකද්ද කියලා කියන්නකෝ. විසඳුම් දෙකයි තියෙන්නේ. මොකද්ද? එක්කෝ ආගේ අපච්චිට මේ ගැන කියන්න. පුතු අම්ම ඒක නම් බෑ. නැත්තං ඉතින් ගයන්ගේ අක්කගේ රත්තරන් බඩු ටික ඉල්ලගෙන ඇවිල්ලා ඒක තිබ්බ තැනින්ම තියලා දාන්න. ඉවරයිනේ. මෙලහකට ඒ ගෑණි මේව විකුණලත් ඇති. ඩිංගිරි බොහොම හොඳට කල්පනා කරලා කටයුතු කරන කෙනෙක්. ඒකයි සිලි නෝනාව මුණු පුරාට බාර නොදී පිටමන් කෙරුවේ. ඩිංගිරි දන්නවා මට ඉන්න හොඳම තැන සිලි නෝනාගේ ශරීර කෝඩුව කියලා. අනිත් එක සිලි නෝනා වගේ අහිංසක ගෑණියෙකුට අඩන් තේට්ටම් කරපුවාම හොඳ නැත්තේ ඩිංගිරිට බව ඩිංගිරි දන්නවා. මං මේක දැන්ටමත් ගමේ ප්‍රචාරය කරලා ඉවරයි. ඉතුරු ටික සිරියා කරයි. මාත් එක කරන්නම්කෝ. හැබැයි මේ හින්දම ඩිංගිරි ලේසියෙන් ඔබතුමිත් එක්ක ඔට් වෙන්නේ නැහැ. ඩිංගිරි නෙවෙයි. ඊට පස්සේ මාමයි දකින දකින තැන්වල ඩිංගිරිත් එක්ක ඔට්ටු වෙන්නේ. හැබැයි මිනිසු නැති තැන්වල. අද අන්තිම දවස ලේකම් මහත්තයව හොඳ කරන්න. මං කිව්වනේ කර විලියොන් නැතුව කරන්න බෑ කියලා. මට දවස් දෙකෙන් ලේකම් මහත්තයව හොඳ කරගන්න බැරි වුණොත් මට හොඳ නැහැ. අනික මා විශ්වාස කරලා වැඩ කරපු සාලිය මහත්තයා ඩිංගිරි ඉස්සරහා නිකම්ම බාල්දු වෙනවා. විලියොන් හිරෙන් නිදහස් වෙලා ආවහම ඌ ඩිංගිරිට අහුවෙන්න තියන්න එපා. ඒක මම කරන්න. ලේකම් මහත්තයව සනීප කරගන්න බැරි වුණේ අනිත් පැත්තෙන් ඩිංගිරි බන්ධනයක් කරලා තිබෙච්ච නිසා කියලා කියපන්. සඳේ දුවේ